අද අපි නොමියන සිහිනේ කතාබහ කෙරෙන මාතෘකාව. සිංහල සංගීතයේ උද්දීප්ති උදෙසා දෙවන්ත මෙහෙවරක් ඉටු කරන ලද කලාකරුවෙකු පිළිබඳ සුවිශේෂ ගුණපැනුමක්. මොකද ඇත්තරම මේ කලාකරුවා ජීවත් වෙලා ඉන්න කාල සීමාව ඇතුලේ ඔහුගේ ජීවිතයේ අවසන් සමයේ විඳ දුක් වේදනා සමග ස්වාධීන රූපවාහිනියත් බොහෝ අවස්ථාවලදී ඒ දුක බෙදා ගන්නට උට දායකත්වය ලබා දෙමින් ඉන් ගොඩ එන්නට හුඟක් වෙහෙස මාංශ වෙච්ච මාධ්‍ය ආයතනයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ලංකාවේ සියලු මාධ්‍ය එකට එකතු වෙලා මේ උත්තම කලාකරුවා වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කරපු අතීතයකුත් තිබුණා. ඒ අතීතය අවසන් වෙන්නේ හරුන් ලන්ත්‍රා කියන කලාකරුවාගේ නික්මයාමත් සමග. ඔහු මේ ගීත සංස්කෘතියත් එක්ක ගත කරපු අතීතය, ඒ ඔස්සේ ගොඩනැගිච්ච සම්ප්‍රදාය, ඒ වගේම ඔහුගේ ජීවිතය අවසන් සමයේ ඔහුගේ වූ දුක්ඛදායි ජීවිත කතාව, මේ සියල්ල මේ වැඩසටහනේ සමහර කරුණු වෙන්න පුළුවන්. හැබැයි අපි වැඩිමනත් අවධානය යොමු කරන්නේ අන්‍ය ජාතිකයෙකු විදිහට, විශේෂයෙන්ම සිංහල භාෂාවේ උරුව ඉතාමත් අපූර්ව ලෙස හැසිරූ චරිතයක් විදිහට ප්‍රේමය පිළිබඳ ඉතාමත්ම අපූර්ව ගීත සංයෝජනය නැත්තම් කටහඬ සිංහල චිත්‍රපට ගීතයට තිළින කළ ප්‍රථම අවස්ථාව හැටියට උදාහරණ රැගෙන හරුන් ලන්ත්‍රා කියන ගායන ශිල්පියා මිනිස් సంతානයේ උපදින පවිටි කුරුරු අදහස් වලින් බිඳිලා ජීවිතයේ ආදරයත් ඒ වගේම චිත්‍රපට පසුබිම් ගීතයත් එක්ක බැඳිච්ච මේ අන්‍යෝන්‍ය සබඳතාවය අර නූල් පටක් නැති රහණ පිළිබඳව කතා කරන්න, ඒ බැඳියාව පිළිබඳ කතා කරන්න කෙරෙන සුන්දරතම වැඩසටහනක්. මේ තමයි හරුන්ගේ මරණින් පස්සේ ඔහු වෙනුවෙන් ඔහුගේ ගුණ ගායනා කෙරෙන, ඔහුගේ ගීත ඇගෙයීමට ලක් කෙරෙන ප්‍රථම රූපවාහිනී සංවාදාත්මක වැඩසටහන. අදහස් පළ කරලා ඇති උගදෙනෙක්, නමුත් සංවාදයක් ඇති කිරීම විශේෂයි. සෞන්දර්ය කියන්නේ ගැඹුරු මාතෘකාවක්. ඒ ගැඹුරු මාතෘකාවේ කෙනෙක් තමන්ගේ කටහඬින් තව කෙනෙකුට අදහසක් සමීප කරනවා නම්, ඒ කටහඬින් තව කෙනෙක් නතු කර ගන්නවා නම්, ඒකත් ඊට වඩා ගැඹුරු මාතෘකාවක්. ඒ ගැඹුරු මාතෘකාව අද නම් වෙන්නේ හරුන් ලන්ත්‍රා නමින්. හරුන් පිළිබඳ මේ කතාබහට අපි එකතු කරගන්නේ අධ්‍යක්ෂ සමුදායක් තිබෙන කලාකරුවන් පිරිසක්. මම එහෙම කියන්නේ දැන් අපේ ප්‍රවීණ රංගදර චිත්‍රපට අධ්‍යක්ෂ සනත් ගුණතිලක මහත්මයා. දැන් ඔහු හුඟක් අවස්ථාවලදී කලාකරුවන්ගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච චරිතයක්. රොක්සාමි මහත්මයා, එතකොට මොහොමඩ් සාලි මහත්මා, ඒ සියලු දෙනා අසරණවන්ත ජීවිතයේ යම් යම් තැන්වලදී යම් ආකාරක බිඳ වැටීම් වෙනකොට සනත් ගුණතිලක මහත්මයා පිටුපස්සෙන් හිටියා. දැන් මේ කතාවෙත් සනත් ගුණතිලක මාතෘකාවක් වෙනවා. කොහොමද හරුන් ලන්ත්‍රාගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙන්නේ? මුල් යුගයේ වගේම අවසාන කාල සීමාවේ ඔහුත් සමග දුක බෙදාගත්ත චරිතයක්. ඉතින් ඒ නිසා කියන්න හුඟක් කරුණු තියෙනවා ජීවිතේ හුඟක් අවස්ථාවල. අද මේ වැඩසටහනට එකතු වෙන තවත් වටිනා සම්පතක් තමයි අපේ ටෝනි හසන්. ටෝනි හසන් සිංහල ගීතයට එකතු වෙන්නේ 50 දශකයේ ඉඳලා. එතකොට ඔහු මේ උත්තර ಭಾರತೀಯ හඬ රිද්මය සහ මේ රටාව අපේ සිංහල ගීතයත් එක්ක මිශ්‍ර කරන්න බද්ධ වෙච්ච ඉතාමත්ම වටින චරිතයක්. ඒ නිසා ටෝනි හසන් අද හරුන් ලන්ත්‍රාගේ ගීත කලාව ඇතුලේ තමන්ට ආවේනික මේ රිද්මය රටාව පිළිබඳ සහ විශේෂයෙන්ම ශිල්පියෙක් විදිහට හරුන්ගේ ගීත ගායනයේ තිබෙන විශේෂතා පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කිව්වේ එහෙම කතා කරනවා කියලා. එතකොට රංජිනී පෙරේරා මැතිණිය, සුජාතා පෙරේරා නැත්නම් සුජාතා අත්තනායක මැතිණිය විශේෂයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. මොකද මේ අපේ මාතෘකා කොට කෙරෙන හරුන් ලන්ත්‍රාගේ ගීත හුඟක යුග ගායනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. ඉතින් අද ඔබතුමිය මේ වැඩසටහනට සහභාගී වෙලා ඒ අතීතය මතක් කරලා ඒව ඇතුළේ තිබෙන කරුණු කාරණා කියා දෙන්න අපිට ගෙනහෙන දක්වන මේ වචන නිකම්ම නිකම් වචන නෙමෙයි, ඒවා හරි ලස්සන සබදියාවෙන් යුතු අතීතයක් අරගෙන එන දේවල්. ඒ නිසා ඔබේ සහභාගීත්වය ඉතාම වැදගත්. එතකොට අද වැඩසටහනට බොහොම කාලෙකින් සහභාගී වෙන මිතුරෙක් සිටිනවා, අපේ රාමේෂ් වයිස්. විශේෂයෙන්ම කලාව පිළිබඳ මම හිතනවා අද පුවත්පත් මාධ්‍යයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන කලාකරුවෙක්, මාධ්‍යවේදියෙක්. විශේෂයෙන්ම හරුන් ලන්ත්‍රාගේ ජීවිතයේ අර දුක්බරම සමයේ මේ බර කරට අරගෙන අපි මොහු වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අර ගැම්මේ හිටපු ප්‍රකට මාධ්‍යවේදියෙක්. ඒ නිසා ඒ අතීතය අපිට හරි වැදගත්. හරි, මේ සියලු දේ එකතු කරගෙන අපි අද වැඩසටහනේ පළවෙනි ගීතය හැටියට එකතු කරන්නේ හිතට හිත චිත්‍රපටයේ ගීතයක්. ජෝතිලිස්ත්‍රී රණසිංහ මහත්මා රචනා කරපු, සිසිර සේනාරත්න කලාකරුවන් සංගීතය යොදපු මේ ගීතය මම හිතනවා අද අපේ මේ ගීතාවලියේ විශේෂ තැනක් එකතු කරන්න පුළුවන් ගීතයක්. හරුන් ලන්ත්‍රාගේ මිහිරි කටහඬට අපි උදාහරණ සපයමු.
Haroon Lanthrage geetha rasaminimin apita ukaha gannanna puluwan naththam apita yanna puluwan kalave hondama stare kotanada tibenne o kohomada me hangima etukota jeevithaye arthaya etukota ape jeevithayeth ekka bendichcha me aathmayan ekata kohomada geethiyata ekathu kale sinemawath ekka aapu ithama ara api kiyana romantika kataanakata urumakam kiwwa gaayana shilpiyek thamai Haroon Lanthra den Haroon ge geetha uppattiya siduwenne ඉපදිච්ච මාලිගාකන්ද මරදාන හා මේ වටපිටාවත් එක්ක දැන් අපේ ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා ටෝනි අයියා එතකොට අපේ රංජනි අක්කා මේ දෙන්නම මේ අතීතයේ හොඳටම දන්න කෙනෙක් මම කැමති ඒ අර කොළඹ මරදාන කේන්ද්‍ර කරගෙන මේ Haroon Lanthra කියන ගායන ශිල්පියා කොහොමද ශේෂ්ඨයට බිහි වුණේ කියන කාරණාව පොඩි පෙරවදනකින් අපිට සටහන් කරනවා මෙහෙමයි මේ Haroon Lanthra කියන්නේ ඇත්තටම මේ බොහොම නිහතමානී අහිංසක චරිතයක් එයා හරි ලස්සනට අඳින්න ආසයි. ඒකම හොඳට පවුඩර් දාලා තමයි එන්නේ ඕන තැනකට එනකොට. ඒකම සන්රයිස් මුදලාලි හිටියා ඒ කාලේ. සන්රයිස් මුදලාලි ජයසුන්දර මුදලාලියා
එයාගේ ක්ලබ් එකක් තිබුණා. ඒ ක්ලබ් එක කිට්ටුව තමයි හරුන් ලන්ත්‍රගේ ගේ තිබුණේ. ඉතින් එතෙන්දී නිතරම මේ සන්රයිස් මුද්‍රාලි ගායක ගායිකාවත් එක්ක මේ හරි සම්බන්ධයක් තිබුණා. ඉතින් මෙයා එතකොට පූජි ස්මයිල්, එතකොට විමල් ජේත්‍රී ආරත්න, ඒ වගේ ගොඩාක් ඒම් යුරාජ්, ඒගොල්ලෝ කට්ටියම මේගොල්ලෝ ඒ කාලේ කියන්නේ බජව් කියලා. ඉතින් මේ බජව් වලට තමයි මෙයා ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ. හරුන් ලන්ත්‍රා දැන් ඔය මේ බජව් කියන එක ටිකක් නිර්වචනය කළොත් එහෙම මේක නිකන් පැදුරු සාජ්‍ය. එතකොට ඒකේ ශාස්ත්‍රීය ගීතද ගායනා කරන්නේ මොනවද ගායනා කරන්නේ? එහෙම කියලා නෑ. ඉතින් සාමාන්‍යයෙන් ඒක සරල ගී ගායනා කරපු ගායක හොඳ දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ ගායනාව තමයි එතන වෙන්නේ. භාෂාව ඔය දැන් හින්දි භාෂාවක ප්‍රශ්නයක් නෑ. දමිල සිංහල මේකම ගායනා කරන එකක් ගායනා කරනවා. ඉතින් ඒ එතෙන්දී එතකොට ශාලි මාස්ටර්. ඉතින් එයා තමයි ඉස්සරපිනා එකට යන්නේ. ඉතින් මෙතෙන්දී හරුන් ලන්ත්‍රා ඇත්තටම මේ ගොඩක් හින්දි ගීත එහෙම ගායනා කරා. හින්දි ගීත. එතකොට දිමල ගීත ගායනා කරා දමිල. ඉතින් මොකද ඒ කාලේ ගොඩක් එයාට සින්දු තිබුණ, එයාගෙම සින්දු කියලා ඒවා තිබුණ නැහැ. ඉතින් ඒක නිසා ඊට පස්සේ මෙයා මේ ගුවන් විදුලි සංස්ථාවට ගිහිල්ලා තමයි මේ ගීත ගායනා කරන්න, මේ තමන්ගේ සින්දු ගායනා කරන්න පටන් ගත්තේ. ඉතින් කොහොම වුණත් ලන්ත්‍රා කියන චරිතය ගැන බැලුවොත් ඇත්තටම මේ හරිම අහිංසක චරිතයක්. කිසි කෙනෙක්ගේ අනිත්ක සින්දු හඹාගෙන ගියේ නෑ. මේ සින්දු යාගේ ළඟට ආවොත් තමයි යා සින්දු බාරගන්නේ. දැන් සමහර අය ඉන්නවනේ සින්දු පස්සේ එළවගෙන යන අය. මෙයා කවදාවත් සින්දුවක් පස්සේ එළවගෙන ගියේ නැහැ. එතකොට ටෝනි හසන් මහත්මයා දැන් අර මරදාන කේන්ද්‍ර කරගෙන දැන් ওই ටවර් හෝල් එක බිහි වීම, මේ ආදි වශයෙන් මේ කලාවට කේන්ද්‍ර වීම නිසා අර සින්දු කාමරය කියලා එකක් බිහි වෙලා මේ හැම කලාකරුවෝ මෙතෙන්ට එකතු වෙන සංස්කෘතියක් තිබ්බ නේද? ඔව්, එහෙම සංස්කෘතියක් තිබුණා. ඔව්. ඒ සින්දු කාමරේ තමයි මේ කට්ටියම ඉන්නේ කොයි වෙලාවෙත්. මේ ඉතින් මේ සන්රයිස් මුදලල් තමයි මේකට මේ අනුග්‍රහය සපයන්නේ. එතකොට සිරිල්ලේ සීලේමල මහත්මයා නේද, ධර්මදාස වල්පොල, මොරිස් දහනායක, අරුන් ලන්ත්‍රා, ප්‍රෙඩි සිල්වා, ආර් ඒ චන්ද්‍රසේන, කේමදාස මාස්ටර්. ඔව්, ඒත් ඉස්සර තමයි ඒම් රාජ්ලා ඒගොල්ලෝ කට්ටිය තමයි ඉස්සලම හිටියේ. ඉතින් මේ ඔය බජව් වල. ඉතින් දැන් ඉතින් බජව් කියන්නේ නැහැ. දැන් ඉතින් පැදුරු සාජ්ජ කියන්නේත් ඒකම තමයි ඉතින්. ඒකම තමයි. ඉතින් නම වෙනස් කරලා පොඩ්ඩක්. ඒ කියන්නේ බෙග් ජෝතිලා මිල්ටන් පෙරරත් ඔතන හිටියා. ඔව්. අනිවාර්යෙන් හිටියා. ඒ මිල්ටන් පෙරරා මේ එතකොට ජෝතිපාලයේ කාලේ ජෝතිපාලයි හිටියා. රූපසිංහ මාස්ටර් පවා හිටියා. ඔක්කොම හිටියා. එතකොට මේ සාදිරිස් මාස්ටර්. සාදිරිස්. ඔව් සාදිරිස් මාස්ටර්. මේ විදිහට බලනකොට මේ මරදාන සංස්කෘතිය කියන එක පොතක් ලියන්න තරම් වටින මාතෘකාවක් සනත් කුණේතලක මහත්මයා මේ ආර්ට් එක ගැන කතා කරනවරනේ. ඔව්. පැහැදිලිවම ඉතින් ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන, අත්දැකීම් තියෙන කෙනෙක් ලියන්න ඕන. මොකද මේවයි සුවිශේෂ කරුණුනේ සුරේ. මේවා ඉතින් අපිට අපි හරුන් ලන්ත්‍රා ඉතින් මම දකින්නේ පසුකාලීනව තමයි දකින්නේ මං සිනමාවට ආවට පස්සේ. මොකද මෙතන ඉන්න මේ ප්‍රවීණයන් දෙන්න දිහා බලපුවාම නම් මෙහෙම කියන්න ඕනේ මේ අවස්ථාවේ අර කැන්ඩි ලේක් ක්ලබ් එකේ සිං කරන්න ගියාම හින්දි ගීත ගායනා කරන්න ටෝනියට හැමදාම ආරාධනාවක් තියෙනවා. එතකොට මේ අපි බලන්නේ අර මෙහෙම බම්ප් එක තියෙනවා මෙතෙන්ට. හොඳයි, අපි හරුන් ලන්ත්‍රා පිළිබඳ සටහන තවදුරටත් දිගට අරගෙන යමු. අද මේ රූපරාමුවල සටහන් වෙලා තිබෙන මේ අහිංසක ඇස් දෙක ඇතුලේ කතා කරලා කියන්නේ මරදානේ මාලිගාකන්ද ජීවත් වෙච්ච, තමන් ගායකයෙක් කියලා කිසි ලෙසකින්වත් හිස උදුම්මා නොගත්ත, ඉතාම නිර්හංකාර, තමන්ගේ ජීවිතය වටපිටාවත් එක්ක බෙදා හදාගෙන ඒ ජීවිතයත් එක්කම ගෙවිලා ගිය අර කියන්නේ වඩාත් උද්දීපනය වෙලා ජනප්‍රිය වෙන්න පසුපස සම්බා නොගිය චරිතයක්. හැබැයි ඔහුගේ ගීත හරිම රහයි. කරුණාරත් අබේසේකරයන් රචනා කරන මේ ගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය හැටියට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. හරුන් ලන්ත්‍රා, ප්‍රේමසිරි කේමදාස එකතුව මං හිතනවා හරුන් ලන්ත්‍රාගේ ජීවිතයේ විශේෂ සම්තිස්ථානයක් හැටියට සටහන් කරන්න පුළුවන්. මේ ඒට එක් උදාහරණයක්. රත්තරන් කූඩුවේ ඉඳරන් කිරිල්ලියේ දැන් මෙයාගේ දුකට සැපට ඉන්නේ මන් තමයි. Thank you.
රහා දැන් ඔයාට මතක නෑ කුරුණු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ මේ බලන්න මාසෙදි රන් මාතයි මේ බලන්න මාසෙදි රන් මාතයි විලඳ මී පැණි අමා කිරිදීන් කවා කොවා විලඳ මී පැණි අමා කිරිදීන් කවා කොවා මේ බලන්න මාසෙදි දුකට සැපට ඉන්නේ මන් තමයි ඉන්නේ මන් තමයි සුන්දරයි ජීවිතේ ඉන්නේ රන් විමානයේ ඔයාගේ දුකට සැපට හිටියේ මන් තමයි ඔයාගේ දුකට සැපට හිටියේ මන් තමයි මල් විනෝද බලබල ඈත අහස පියඹල මල් විනෝද බලබල ඈත අහස පියඹල ඊ ගයන්න ඉන්න යන්න රන් කිවිලි ඊ ගයන්න ඉන්න යන්න රන් කිවිලි විලඳ මී පැණි අමා කිරිදීන් කවා කොවා විලඳ මී පැණි අමා කිරිදීන් කවා කොවා මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ දැන් ඔයාගේ දුකට සැපට ඉන්නේ මන් තමයි ඉන්නේ මන් තමයි සුන්දරයි ජීවිතේ ඉන්නේ රන් විමානයේ ඔයාගේ දුකට සැපට හිටියේ මන් තමයි ඔයාගේ දුකට සැපට හිටියේ මන් තමයි හරුන් ලන්ත්‍රා පිළිබඳ පර්යේෂණාත්මක සටහනක් එකතු වෙන ඇත්තටම රූපවාහිනී වැඩසටහන් මාලාවක පළවෙනි මේ. දැන් ඇයි අපි මේ ගායන ශිල්පියාව මෙතරම් දුරට අධ්‍යයනය කරන්නේ? මොකද්ද ඔහුගේ තිබෙන නිසග ප්‍රතිභාව? ඔහු කොයිතරම් දුරට සතප්‍රයාසයකින් යුතුව මේ කටයුතු වල යෙදුණාද? ඔහුගේ ප්‍රතිභාව අපි කොහොමද අගය කරන්නේ? රමේෂ් මම හිතනවා ඔබ මේ මාධ්‍යවේදියෙක් විදිහට ඉතාම අපූර්වට ඔහු ගවේෂණය කරනවා. ඔහුගේ ජීවිතයේ අවසන් යුගය ඇතුළත ඔහුව මැරෙන්න නොදී ජීවත් කරවන්න මහන්සි වෙච්ච එක චරිතයක් තමයි. මං හිතන්නේ මං එයාව මුලින්ම මුණ ගැහෙන්නේ එයා හුණු පිටියේ ඉන්න දවස්වල. ඒ කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච කාලේ මේ මම දවසක් ගියේ රෑ. ඒ කියන්නේ රෑ ගියාම ඒ ගෙදරට යන්න බෑ රෑ. ඒ නිසා මං ආපහු පහුවදා ගියා. ඒ තරමට හරි කටුක ජීවිතයක් එතන. ඒ කියන්නේ ලාම්පු එළියෙන් එහෙම ජීවත් වෙච්ච තැනක්. මේ පහුවදා උදේ කියලා කතා කරා මං ඒ මුල්ම දවසේ අවුරුදු 22කට විතර කලින් 22ක් 23ක් විතර. මේ එයා කියපු විදිහට එයාගේ ප්‍රියතම ගායකයා තලාත් මෙහමුඩ්. ඒ තලාත් මෙහමුඩ්ගේ නේද මේ රංජනයක් කනේ. ඒ කටහඬ තමයි එයාට එන්නේ. ඉතින් ගොඩක් අය එයාට කියලා තිබ්බද ගෝල්ඩන් වොයිස් කියලා තමයි එයාට කියලා තිබ්බ මේ වොයිස් එක. අර මර්දාන සංස්කෘතිය ගැන කතා කරනකොට මට එක දෙයක් මතක් වුණේ. ඒ කාලේ හැමෝම මේ කියපු මේ දැවැන්ත චරිත එකට හිටියයි කියන්නේ ඒ කාලේ කොච්චර සමගියෙන් ඉන්නේ නැද්ද කියලා. හරිම සමගිය. ඒ සමගිය ගැන හිතනකොට අදයි එදා දවසත් එක්ක බලනකොට මම හිතන්නේ උතන තියෙන සුවිශේෂ දෙයක් වෙනම ලියන්න ඕනේ. වෙනම ලියන්න ඕනේ ඒක. එකක් තියෙනවා. දැන් රංජනී අක්ක දැන් හරුන් ලන්ත්‍රාගේ මේ ගායන කලාව පිළිබඳ එකතු කිරීමේදී මම අහලා තියෙනවා ඔහු අර ජීම් ජයසේකර මහත්මයාගෙන් ශාස්ත්‍රීය සංගීතේම හදාරලා තියෙනවා කියලා. ඇත්තටම ඔහු එහෙම ශාස්ත්‍රීය සංගීතේ ප්‍රගුණ කළ ගායකයෙක්ද නැත්නම් ඔහුගේ මේ ගී ගැයීමේ කලාව ඇතුලේ මොකක්ද තියෙන්නේ? ශාස්ත්‍රීය සංගීතයේ සාමාන්‍ය තත්වකින් ප්‍රගුණ කරා. ඒ වුණාට ඒකේ උපන් හැකියාව තමයි යගේ තියෙන බෝන් ටැලන්ට් කියන එක. ඒක ඇත්තටම ලන්ත්‍රාට තියෙනවා තිබුණා මහා ඉහලින්. ඒ කියන්නේ ගීතයක් ගායනා කරද්දී මේ වැඩි හෙලවෙන්නේවත් නැහැ. නිකාම්ම ගලාගෙන එනවා යාට. ගලාගෙන එනවා එකේ තියෙන ස්වර අලංකාර. අනිත් එක කිසිම දායක ශ්‍රුතියෙන් පිට ගායනා නොකරපු හොඳම ගායකයෙක් කියලා.
ඉතින් ඒක නිසා ඇත්තටම කියනවා නම් ඒ කාලේ ජේ මිල්ටන් පෙරේරා ඒ ආදිවාසීන් හිටපු ගායක ගායිකාවෝ එතකොට විශේෂයෙන් කියන්න පුළුවන් මගේ සුජාතක්කා සුජාත පෙරේරා ඒ කාලේ සුජාත අත්තනායක පසුව එයාට ගැළපුණම කටහඬ තිබුණ ගායකයෙක් හැටියට මම කියන්නේ හරුන් කුමාර් ලන්ත්‍රා. ඒ තරම් ප්‍රේමණීයයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ රූපරාමෝල සටහන් වෙලා තිබෙන හරුන් ලන්ත්‍රාගේ මූණ දකිනකොට ඔබ හඳුනා ගන්නට පුළුවන්. නමුත් අලුත් පරම්පරාවත් එක්ක අපි මේ ගීත කලාව බෙදා හදා ගන්නකොට කවුද හරුන් ලන්ත්‍රා? ඔහුගේ ගී ගායනයේ කෙලෙසද මේ ස්වාධින් රූපවාහිනී රූපරාමු නරඹන්න. සුලංකරුල්ලෝ ගීතේ එහෙම අපිට ඇහෙනකොට අපි මේක චිත්‍රපට ගීතයක් විදිහට වැළඳ ගන්නවද ගුවන් විදුලි ගීතයක් විදිහට වැළඳ ගන්නවද කියන කාරණාව නෙමෙයි. ඒ ගීතය ඇතුලේ කොයිතරම් දුරට ආදරය උතුරනවද කියන කතාව තමයි සනත් ගුණදලක මහත්මයා අපි මෙනෙහි කරන්නේ. ඔව් මේ මම සුරේ මේ මොහොතේ යම් මන්දමකට සංවේදී වෙලා ඉන්නේ. සත්‍ය කරුණක් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන. මොකද සංගීතය පිළිබඳ ගීතය පිළිබඳ මගේ තියෙන දැනුම ඉතාම අල්පයි කියලා මම මිටිං විට කියලා තියෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක ඔබලා කරන මේ ගෞරවණීය ආරාධනාවට මම එන්නේ මේ දැවැන්තීම් පිළිබඳ අපි කිසියම් ආකාරයේ සටහනක් තිබිය යුතුයි කියලා. අපේ රමේෂ් වයිස් මහත්මයලා එකතු වෙලා අවසාන සංගීත සම්දර්ශනය පවත්වනවා එතුමාගේ යම්කිසි උපහාරයක් විදිහට. ඒ වකවානුවටත් ඉස්සෙල්ලත් එතුමා ජයවර්ධනපුර ආරෝග්‍ය ශාලාවේ නේවාසිකව ඉන්නවා. මේ මම කරපු දෙයක් කියන්න උත්සාහ කරනවා නෙවෙයි, තිස්ස දැස් මහත්තයත් මේකට උදව් කරා. එතුමාව එතන තියාගෙන අපි ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා ගීත ගායනා කරපු ඉන්දික ලියනගේ මහත්තයා ඉන්නේ ජයවර්ධනපුර රෝහලේ. ඇත්තටම මම ඒ කාලේ එතුමාව දැනගෙන හිටියානම් මං හිතනවා අදත් හරුන් ලන්ත්‍රා ජීවතුන් අතර ඉඳී කියලා. ඒකයි මට ඒක දැනෙන්නේ. මොකද දැන් මේ මහත්තයා කවුරු හරි අපේ සිනමාවට සම්බන්ධ හෝ කලාවට සම්බන්ධ කෙනෙක් දැක්කොත් ටක් ගාලා කතා කරනවා. දැන් මේ පෞගිය කාලේ මම හිටියා. එතකොට චන්දික නානයක්කාර හරහා කතා කරලා ඇවිල්ලා බලලා ඒ කරන දේවල් කරා. මේ කලන් සූර්ය ළඟදී හිටියා. කලන් සූර්යව බැලුවා. ඒ බැලීම ගැන නෙමෙයි මම කියන්නේ. අපිට විශාල ප්‍රශ්නයක් තිබ්බ හරුන් ලන්ත්‍ර මහත්තයත් එක්ක අපි කෙනෙක්ව නවත්තලා තිබ්බා. දොස්තර මහත්තයා මට කිව්වා සනත් මම හරුන්ගේ කටහඬ නැතුව යනවානේ, අරන් දෙන්නම් සිගරට් බොන එක නවත්තලා දෙන්න. ඉතින් මම ගියාම මට ලොක්ක කියන්නේ නෑ මං බොන්නේ නෑ කියනවා කියලා පැත්තකට ගිහිල්ලා බොනවා. ආපහු ඒ වැඩේම කරනවා. අර මිනිස්සුව බය කරගෙන ඉන්නවා. බැරි වෙලා හරි ඉන්දිකව ඒ කාලේ අපි දැනගෙන හිටියා නම් ඉන්දිකට කියලා ඇඳට බැඳලා තියලා හරි මම මිනිස්සුවගේ සිගරට් බොන එක නවත්ත ගන්න තිබුණනේ. මට ඒක දැනෙනවා. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මේ 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 ගෝල්ඩන් වොයිස් කියලානේ කියන්නේ මේ මේ අයව ජීවත් කරවන්න අපිට බැරි වුණේ ඇයි. නමුත් අද අපි මේ වගේ තැනකට ඇවිල්ලා අඩුගානේ මේ මෙනෙහි කිරීම මං හිතනවා ස්වාධීන රූපවාහිනී සේවය කරන සුවිශේෂ සේවයක් විදිහට. ජීවිතයේ අවසාන කාලේ අපි ඔහුගේ හුඟක් වදන් නැහුනේ රහසින්. අර අපිට රහසක් කියනවා වගේ තමයි අපිට ඇහුනේ. ඒ නිසාම ඒ වගේ ගායකයෙක් ඒ වගේ හඬ නිලින වී යාම පිළිබඳ අපිට දැනුනේ මහ දුකක්. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණු මාධ්‍ය අපසරියක අපි හැමෝම හිටියා. ඉතාමත්ම මියුරු ගීත අතර රැඳෙනකොට හරුන් ලන්ත්‍රාගේ ගීත කලාව පිළිබඳ සටහන් කිරීමේදී ඔය දැන් ඔබ සඳහන් කළා තරාත් මොහොන් පිළිබඳ. දැන් මම ට්‍රැෆික් ගායන ශිල්පියා කියනවා තමන් කැමැතිම සිංහල ගීත. දැන් ලංකාවට ආපු වෙලාව ඔහු සිංහල ගීත කීපයක් අහනවා නේද? අහලා රසවිඳිනවා. ඒ රසවිඳීම ඇතුළේ කැමැතිම ගීතයක් හැටියට තමයි ඔහු හඳුනාගන්නේ ගොපුළු හඬ චිත්‍රපටයේ මගේ නාමලි ගීතේ. ඈ
කියන්නකෝ බලන්න මගේ නාමලී ගීතේට තියෙන මේ මේ ජනප්‍රියත්වය ඒ කාලේ. ඒ කියන්නේ කියලා වැඩක් නැහැ. ඉතින් මේ අදත් ජනප්‍රියයි. අදත් ඔව් අදත් ජනප්‍රියයි. අපි ජේ ජෝතිපාලම පිරිසක් ඉන්නවා. ඔය සින්දුව අහන්න කියලා යන පිරිසක් ඉන්නවා. ඒ කාලේ. ඒ සින්දුව විතරක් අහන්න ඕන කියලා. ඉතින් ජෝතිපාල මහත්තයත් කැමැතිම ගායකයා. ගායකයා අරුණ ලන්ත මහත්තයා. මේ විදිහට අපිට මේ හැම මතක කිරීමක්ම මතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම මේ ගීතය ගැන සටහන් කළේ දැන් ඔබ මේ ගීතය ගන්න සූදානම්. මේ ගීතේම තමයි හරුන් ලන්ත්‍රාව අපිට ජීවත් කරවන්න තිබෙන ඉතාම වටින ගීතය. ඔහුගේ ජනප්‍රිය ගීත අර හැමදාම ජීවත් වෙන ගීත ගත්තොත් එහෙම සුලංකුරුල්ල මගේ නාමලි වගේ ගීත සදාතනිකයි. ඒ නිසාම අපිට හරුන් ලන්ත්‍රා සදාතනික ගායකයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ගීත ගොඩක් ඕනේ මේ ඇති. අපි ගායමු. ඇත්තටම මේ ගීත කලාවත් එක්ක කොහොමද මේ තුවාන් හරුන් කුමාර් ලන්ත්‍රා තමන්ගේ මේ ගීත කලාව ගොඩනගා ගත්තේ? තැක පැත්තකින් ඔහු මැලේ ජාතිකයෙක්. ඒ වගේම හොඳ නාගරිකයෙක් උමේෂ්. එතකොට දැන් මරදාන සහිරයක ඉගෙන ගත්තා. දෙමඩගොඩ සාන්ත ජෝන්, මරදාන ලෝරන්ස්. දැන් මේ වටපිටාවත් එක්ක ඉගෙනගෙන මේ නාගරික සංස්කෘතිය ඇතුලේ විශේෂයෙන්ම මේ තමන්ගේ මැලේ ජාතිකයෙක් විදිහට ගොඩනැගිච්ච චරිත තමයි මගේ නාමලී වගේ ගීතයක් ගායනා කරන්නේ. ඔව්.
මේ පිටුපස රැඳිලා තියෙන සංස්කෘතිය ගැන මම කැමතියි ඔබ මාධ්‍යවේදියෙක් විදියට විමර්ශනයක් කරනවා. ඔව් මම හිතන්නේ මේ ඒ හැම සංස්කෘතියක් මේ මර්දාන සංස්කෘතියයි සහිරා මමත් ඉගෙන ගත්තේ ඒ පාසලේ මර්දාන සහිරා මේ මම හිතන්නේ ඒ එකම එයාගේ ඇඟ ඇතුලෙන් තිබ්බ මෙයා හරිම මේ හරි ෆන් ලවින් මිනිසෙක්. ඒ ඒ කියන්නේ මේ ඔය අවසාන කාලේදී දැන් අපේ සනත් ගුණතිලක මහත්මයා කිව්වා වගේ ඔය අරව නැවතුවේ නැත්තේ එයාට අර මොන දේවල් තිබ්බ ජීවිතේ හොඳටම විඳ කෙනෙක්. ඒ කියන්නේ පාසල් සමයේ වුණත් අධ්‍යාපනයේට වැඩිය මේ ගායකෙක් වීම තමයි මේ ඉන්නේ. ඒකයි එයා මේ ලයිෆ් එක හොඳටම එන්ජොයි කරපු කෙනෙක්. අර අවසනාවට එයාගේ ජීවිතේ අවසන් කාලේදී කටහඬ අහිමි වෙලා ගියා. ඒ වුණාට එයාට කතා කරන්න පුළුවන් ඒ හැම දෙයකින්ම එයා කිව්වේ මේ කටහඬ අහිමි වෙච්ච එක ගැන එයාගේ දුකක් නැහැ. මොකද ඊට වැඩිය එයාට සතුටුයි මේ රටේ මිනිස්සු එයාට ආදරය කරන එක ගැන. රන්ජනි මහත්මිය මේ හරුන් ලන්ත්‍රා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණිය ගායකයෙක් කියලා තමයි මාලා තියෙන්නේ. ඒ ශ්‍රේණිය ගායකයෙක් උනේ ඉන්දියාවෙන් ආව උස්තාද් කෙනෙක් රත්න ජංකර් කියලා. එයා තමයි ඒ පරීක්ෂණයේ පැවැත්වුවේ. ඒ කියන්නේ 50 දශකයේ මුල. ඔව්. පරීක්ෂණයේ පැවැත්වුවේ රත්න ජංකර් තුමා. එතෙන්දී මේ ඒ ශ්‍රේණිය ගායකයෙක් වශයෙන් මෙයා වරම් ලැබුවා. මේ ඒ ශ්‍රේණිය විතරයි. එතකොට තිබුණේ. එතකොට ඒ කාලේ තේ සුපර් ග්‍රේඩ් එහෙම තිබුණෙත් නැහැ. මේ ඉතින් ඒක නිසා එතන හිටපු මේ ලොකුම තත්ත්වය තමයි ඒ ශ්‍රේණිය. ඉතින් ඒකේ එයා ලැබුවා. ඉතින් ලෝවේ සෑම දාතන්හා තමයි 1957 මේ එයා ඉස්සෙල්ලම කියපු සින්දුව. මේ කියන්නේ ප්‍රසිද්ධ වෙච්ච ගීතයක්. දැන් මේ ගුවන්විදුලියේ සරලගී ගායන ශිල්පියෙක් විදිහට තමන්ගේ කුසලතාවය ප්‍රකට කරන මේ හරුන් ලන්ත්‍රා කොහොමද මේ සිනමාවට ඇඳෙන්නේ? සිනමාවට ඇඳෙන්නේ ඇත්තටම සිනමාව තමයි ඔහුව හඹාගෙන ගියේ. ඒ කියන්නේ මේ එයාගේ කටහඬ කියට මේ ෘචිකත්වය දක්වපු අධ්‍යක්ෂකවරු ඒගොල්ලෝ ඇවිල්ලා එතකොට ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ෂූරීන් එයාගේ හොඳම ගීත කීපයක් ගායනා කරේ මේ හරුන් කුමාර ලන්ත්‍රා. ඒ කියන්නේ එයාට ඌමනා කරන විදිහට එයා ඒ ගීතය ගායනා කරනවා. ඒක නිසා තමයි එයාගේ පස්සෙන් යන්නේ. වෙන මේ කියන්නේ දැන් සමහරු ඉන්නවා ගීත හොයාගෙන යන අය. මෙයා නම් කිසිදාක ගීතයක් හොයාගෙන ගියපු නැති හොඳ ගායකයෙක්. කවදාවත් ගීත පස්සෙන් ගියේ නැහැ. ගීත අතර අපිට සටහන් කරන්න පුළුවන් ඉතාමත්ම වටින තැන් තිබෙනවා. මේ ගීතය අනුරාධා පෙරේරා ශිල්පිනිය සමග ඉමාන් පෙරේරා ගායනා කරන්. ඊට පෙර මේ ගීතය සුජාතා අත්තනායක සහ ෂෙල්ටන් පෙරේරා ගායන ශිල්පියා සමග එක්ව ගායනා කරලා තිබෙනවා. ඒත් මුල් ගායනය පිළිබඳ කතා කිරීමේදී අරුන් ලන්ත්‍රා මේ ගීතය ගායනා කරලා තිබෙනවා. කනුරත්න අබේසේකරයන්ගේ පද සංකල්පනාවක් විදිහට ෂෙල්ටන් පෙරේරාගේ සංගීතය කරන ලද සංගීත විෂය කරන ලද ගීතයක් හැටියට තමයි අපිට මේ ගීතය හඳුනා ගන්න පුළුවන් කියලා මම හිතන්නේ. මේක දරුදු කරේම චිත්‍රපටයකට අඩංගු වෙලා තිබුණු ගීතයක් නේද? මොකක්ද මේ ගීතේ? මහාචණ්ඩ සුළඟ. ඔව්. අපිට පුළුවන් දැන් මේ ගීත රස විඳින්න. සොඳුරේ සිපාසිතලෝ
එකයි එවේලේ ඔබ කියු කතාව අද වාගේ දෙන්නා පෙරදාක උන්නා මතකයි එවේලේ ඔබ කියු කතාව නොමියෙන සිහිනය ඇතුළේ අපි මේ කතා කරන්නේ ඇත්තරම ගීතයක් ඇතුළේ අපි සැනහුණු ඒ ගීත ඇතුළේ සිනමා උද්දීප්තියක් බවට පත් කරපු කලාකරුවෙක් පිළිබඳ. කලාකරුවා කියන චරිතය පිළිබඳ අරුමැසියක් මේ වැඩසටහනේ මවන්න උත්සාහ කරනවා නෙමෙයි. හැබැයි අපේ ජීවිතය ඇතුළේ අපිට අතීතය මෙනෙහි කරන්න, වර්තමානයේ ජීවත් වෙන්න, අනාගතය ගැන සිහින මවන්න, ජීවිතයේ ආදර්ශ රූපය මතු කරන්නේ කලාව. කලාකරුවා තමන් කරන කලාව නිසා උගක් වෙලාවට ඒ කලාව තුලින්ම යම් ආකාරයක උත්තේජනයක් ලබනවා. ඒ උත්තේජනයම සමහර වෙලාවට ඒ කලාකරුවාගේ ජීවිත අසරණ කරන්න නැත්නම් ප්‍රායෝගිකව අපිලිවෙල කරන්න හේතු සාධක වෙනවා. මට හිතෙනවා හරුන් ලන්ත්‍රත් තමන්ගේ නිර්මාණ ඇතුළෙම මහා විජිතයක් හොයාගෙන ගිහිල්ලා අතරමං වෙච්ච කලාකරුවෙක් කියලා. සනත් කුණතිලක මැතිතුමාට මම මේ අදහස එකතු කරන්නේ ඔබේ අදහස මේකට ගලපගන්න. පහසු නෑ ඒකට උත්තරයක් දෙන්න. හැබැයි මේ රංජනී අක්කලා කිව්වා වගේ කවදාවත් ගීත හොයාගෙන ගිය මිනිස්සෙක් නෙවෙයි. හරිම අහිංසක මිනිස්සෙක්. නමුත් බොහෝ කලාකරුවන් තමන්ගේ කලා නිර්මාණයට තිබෙන්නා වූ සත්‍ය ඇල්ම නිසා, ඒ පිළිබඳ කරන කැපවීම නිසා බොහෝ අනිකුත් දේවල් අමතක කරනවා. ඉතින් ඒක මේ වකවානුවට හරියනවද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් අතීතයේ මේ දැවැන්තයන් මුදල් පසුපස හඹා ගියායේ නෙවෙයි. ඔවුන්ට තිබුණේ රසිකයන්ව පිනවන්න රසිකයන්ගේ ආදරය. ඒක නොමදව ඔවුන් ලබා ගත්තා. ඒ ලබා ගත්තේ ඉතාමත්ම දැන් කිසිම අවස්ථාවක මම හිතන්නේ මේ කිසිම ගායක ගායිකාවක් කරුණාන්තරම් මැතිතුමා ඇතුළු කිසිම ගායක ගායිකාවක් සංගීත සම්දර්ශනයකට ඉදිරිපත් වෙච්චාම නිවේදකයාට අවශ්‍ය වුණේ අත්පොල සන්නාදයක් ඉල්ලන්න. නම විතරයි කියන්න ඕන උනේ. ඔවුන් ජනිත කරලා තිබුණා සුවිශාල ආදරයක්, භක්තියක්. ඒ කියන්නේ ඔවුන් මේ අපිව පිනවනවා කියන ඒ ආදරය මිනිසු තුළ තිබුණා. ඉතින් ඒ ආදරයට ඇලුම් කරපු ඔවුන් තමන් පිළිබඳව හිතුවේ නැහැ. අනිත් එක රමේෂ් කිව්වා විදිහටම ඒ කාලේ අයගේ බොහොම කිට්ටුකමක් තිබුණා. බොහෝම බැඳියාවක් තිබ්බා. අද දවසේ නම් ඒක තියෙන්නේ ඉතාම ආත්මාර්ථකාමී හැඟීම් මත යන්නා උදයක්. ඒක වෙලාවකට හිතනවා හරුන් ලන්ත්‍රා වගේ මැතිතුමෙක් මේ මොහොතේ ඉපදිලා හිටියා නම් ඔහු එදා හිටියට වඩා දරුණු ඛේදවාචකයකට ලක්වේ කියලා සුරේ ඒක යත්. දැන් මේ රමේෂ් මෙහෙම කතාවක් තියෙනවානේ. දැන් කලාකරුවා යම් කිසි කලාවකට දැඩි ලෙස ආදරය කරමින් ඒක තුල ගිලුණෑම් පස්සේ ඔහුට ඔහුගේ ජීවිතය අමතක වෙනවා. සනත් ගුණතිලක මහත්මයාට වගේ නේද? ඒ කියන්නේ ඔහුගේ වටිනාකම ඔහුට තේරෙන්නෙත් නැති වෙනවා. නැති වෙනවා. ඔහුගේ. ඉතින් ඔහු ඒ පැවැත්ම ගැන කිසි දෙයක් ගැන කල්පනා කරන්න. දැන් අපි අපේ ගීත ශාස්ත්‍රය පුබුදු කළ අන්‍ය ජාතිකයෙක් විදිහට ඔහු හරීම ලස්සනට සිංහල උච්චාරණය කරනවානේ. එතකොට කොහොමද මේ ගීත ඔහු කටපාඩම් කරගන්නවද නැත්නම් වෙනත් භාෂාවකින් ලියා ගන්නවද සිංහල උට ලියන්න කියන්න පුළුවන්ද රමේෂ් කොහොමද පිළිබඳ තොරතුරු හොයාගන්නේ එයාට අර සිංහල නොවන හඬ
මහිතන්නේ සිංහල භාෂාව හරියට උච්චාරණය කරත් අර සිංහල නොවන උච්චාරණයේ මොකද්දෝ දෙයක් ඒ සින්දුවල තියෙනවා. මං හිතන්නේ ඒ සින්දුව අලංකාර කරන්නත් එතන මේ හැබැයි සිංහල ලියන්න බෑ. හැම සින්දුවක්ම ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි මේ හැම සින්දුවක්ම කියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි මේ කියන්නේ. ඒක පොතල ඔක්කොම සින්දු තියෙන ඉංග්‍රීසි. දැන් මේ මෙතුමන්ලත් කිව්වා මේ මං නැවත තවත් කියන ශෘතියෙන් පිට කවදාවත් කියන්නේ නැහැ කියන්නේ. කවදාවත් කියන්නේ නැහැ කියන්නත් බෑ යට. ඒනේ ශෘතියමයි ඉන්නේ. අනිත් එක දැන් ඒ මෙහෙම මම දැකලා තියෙනවා එහෙම ඉන්නකොට ඒකයි කිව්වේ මේ කාලේ හිටියනම් මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ ශෘතියෙන් පිට කවුරු හරි ගීතයක් ගායනා කරනකොට ඔහු ඒ ගායනයට ඩිස්ටර්බ් කරන්නේ නැහැ. නමුත් තමන් ගව ඉඳගෙන ආ ගානවා. ඔහුට දැනෙනවා ඒක. ඒ වගේම මේ වගේම කොයිතරම් දුරට ඔහු මේ නිෂ්පාදකයන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ උවමනාවට මේ ඉන්දියානු අනුකාරක ගීත ගායනා කළාට මේවට කිසිම කැමැත්තක් නොතිබිච්ච ගායකයෙක් නේද? ස්වතන්ත්‍ර නිර්මාණ වලට තමයි කැමති. කැමැත්ත තිබුණා. අපි යන් සිරිල්ලේ සීලිවල මහත්මයා රචනා කරපු ගීතයක් ගැන සටහනක් එකතු කරන්න. සීලිවල මහත්මත් අර කිව්ව සින්දු කාමරේ ඉතාමත්ම ප්‍රකට සමාජිකයෙක්. සුදුතුව චිත්‍රපටයේ පීඑල්ඒ සෝම්පාලයන්ගේ සංගීතය හරි ලස්සන ගීතයක් එකතු වෙනවා අපි රංජනී පෙරේරා මහත්මියට. ඒ වගේම පේසල මනෝජ් අපේ තරුණයාට එකට එකතු වෙලා මේ අතීතය මතු කරන්න ආරාධනා කරන වෙලාව. ආනන්ද මේරෑ. Mm-hmm.
සුහදේ ඒබෙන් කුමාරි ආනන්ද මේර හරේ හැඩයි මේක අපි කතා කරන්න ඕන මාතෘකාවක්. දැන් අපේ රටේ අපි අදහන කලාකරුවන් ජීවිතේ යම් කඩයින් පසු කරගෙන ආවන් පස්සේ ඒ ගායනෙන් මිදිච්ච වෙලාවක, එහෙම නැත්නම් වාදනයෙන් මිදිච්ච වෙලාවක, සංගීත නිර්මාණයෙන් මිදිච්ච වෙලාවක ඔහු ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ හොයන්න සමහර වෙලාවට අර කලගුණ දත් රසිකයන් ස්වල්පයක් කරන්නේ අනික කිසිවෙක් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ ඔහු ජීවත් වෙන්නේ කොහොමද කියලා. අපේ ප්‍රේක්ෂකයා පවා සමහර වෙලාවට දන්නේ නැහැ. දැන් හරුන් ලන්ත්‍රා කියන්නේ එහෙම ජීවිතයේ පශ්චිම යාමේ අසරණ තත්වයට පත්වෙච්ච කලාකරුවෙක්. අපි දන්නවා අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ ලතාවල්පොලට පවා ඔය දේ සිද්ධ වුණා. අද එච් එම් ජයවර්ධනයන් පවා ඉතාම අසරණව ජීවත් වෙනවා. ඇයි මේ අපේ කලාකෙත ඇතුලේ මොකක්ද මේ තියෙන අඩුපාඩුව? කොහොමද මාධ්‍යවේදියෙක් විදිහට ඔබ දකින්නේ මෙතනදී අපි වෙන්න ඕන කාරණා මොකක්ද කියන්නේ? ඔව් මම නම් ඕකට ඉතින් මම හිතන්නේ පැතිකඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ ඉතින් අර කලින් කිව්වා වගේ අර ඒගොල්ලන්ගේ වටිනාකම් ගැන හිතන්නේ නැතුව කලාව වෙනුවෙන්ම කැප වෙලා ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. මොකද හරුන් ලන්ත්‍රා මහත්තයාට අන්තිම කාලේ තිබ්බ අර පොඩි ට්‍රාන්සිස්ටර් වර්ගයේ රේඩියෝ එකක් විතරයි. එයාට අර 2013 අපි කරපු ප්‍රසංගයෙන් පස්සේ තමයි අපි ටීවී මේ එකක් අරන් දුන්නේ. ටීවී එකක් අරන් දීලා අපි ඇන්ටනා එකකුත් හයි කරලා දුන්නා මේ වෙනම දවසක ගිහිල්ලා. ඔව් මේ මේ මට කියන්න ඕනේ දැන් ඒ කාලේ කිසිම ගායක ගායිකාවක් මෙච්චර මට මුදල් ඕනේ කියලා මේ ගියේ නැහැ. මුදල් පස්සේ හඹාගෙන ගියේ නැහැ. ඉතින් ඒක නිසා අපේ නිර්මාණවලට තමයි අපි ආදරය කරේ. අපේ හැමෝම එහෙමයි. අපේ හිටපු ගායක ගායිකාවෝ ඒ එකම අපි බොහොම සමගියක් තිබුණා. දැන් අපි මේ සංගීත සම්දර්ශනයකට යනකොට එක බස් එකේ ඔක්කොමල්ල යන්නේ. ඒ කියන්නේ ගායක ගායිකාවෝ සංගීතඥයෝ ඊටවට මේ සවුන්ඩ් කරන අය ඒ සියලු දෙනාම. ඉතින් අපි ඔක්කොගේම තිබුණා පුදුම බැඳීමක්. ඉතින් ඒ බැඳීම අතරට අපිට මුදල් ගැන හිතන්න අපිට ඌමනාවක් තිබ්බේ නැහැ. ඉතින් අන්තිම කාලේ අපි හම්බ කරේ නැහනේ. අන්තිම කාලේ සල්ලි නැහැ. කොටිම සල්ලි නැහැ. ඉතින් නැති වෙච්චාම ඉතින් දුගී තත්ත්වයට පත් වෙනවා. දැන් ඔහුගේ ජීවිතයේ ඔහු ඔහුගේ ගීත එකතු කරලා කැසට් පට කිහිපයක් නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් සුලංකුරුල්ලෝ කැසට් පටේ එකක්. එතකොට ඊට පස්සේ රන් රස කැසට් පටේ. එතකොට මගේ නාමලි, හදමල් පඳුරේ. මේ ආදී වශයෙන් කැසට් සංස්කෘතියටත් ඔහු යම් කැසට් ප්‍රමාණයක් දායක කරලා තිබෙනවා. නමුත් 80 දශකයේ මුල වෙනකොට මේ කැසට් අලවියත් එක්ක සමහරවිට යම් කිසි වටිනාකමක් ඔහුට ලැබෙන්නේ නැති. ඊට පසු කාලීනව නම් එහෙම ලැබිච්ච අවස්ථා අපිට සමහර කැසට් වලට මා දන්නා තරමින් එයාට මුදල් ලැබුණේ නැහැ. එයාට කියලා ගීත ගායනා කරව ගත්තා මුදල් දුන්නේ නැහැ. එයා මටම කියලා තියෙනවා. ලන්ත්‍රම මට කිව්වා මට මම මොකද එක CD එකකට කැසට් එකකට මමයි ලන්ත්‍රත් ගොඩක් සින්දු කිව්වා අපි දෙන්නම. ඉතින් එතෙන්දිත් කිව්වා මේ රංජනි මට මුදල් හම්බුන්නේ නැහැ කියලා. මේ ලන්ත්‍රා මාස්ටර්ගේ තව එකක් තමයි දැන් එයා සින්දු කියන්න ගියාම දැන් ඊට පස්සේ දැන් ඔතන සංවිධායකවරු කිව්වම මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, පොඩි මුදල් අඩුපාඩුවක් තියෙනවා. හරි මචං, ඒකට කමක් නැහැ කියලා එනවා. එනවා. ඊට පස්සේ තමයි එයාගේ වයිෆ් යන්නේ මෙයත් එක්ක හැම ෂෝ එකකටම. ඒ වයිෆ් තමයි ගිහිල්ලා සල්ලි එකතු කරගන්නේ. ඒ කියන්නේ දැන් හරුන් එකතු කරනකොට වයිෆ් තමයි බනිනවා. බනිනවා. එක පැත්තකින් බැලුවොත් හරුන් ලන්ත්‍රා වැනි ඉතාම සාධාරණීකරණ කරුණාබර අර කලාකරුවෙක් ගියේ තිබෙන ලතෙත් බව තිබෙන හදවතක් තිබෙන මිනිස්සයව රවට්ටන්න මේ රටේ යම් රසිකයෝ පිරිසකුත් හිටියා. හිටියා. අනිවාර්යයෙන්ම හිටියා. ප්‍රසංගයකට ගිහිල්ලා සින්දු කියලා එනකොට සල්ලි නොදී එහෙම නැත්නම් ඔය කියන විදිහට මගහැරලා. මේ රසිකයෝ නෙවෙයි සංගීතායකයෝ. රසිකයෝ යත් එක්ක හිටියා හැමදාම. රසිකයෝ හැමදාම හිරුත් එක්ක හිටියා. සංගීතායකයෝ තමයි ඔය ප්‍රශ්නෙක. දැන් එයා අසනීප වෙලා ඉන්නවා කියලා ආරංචි වෙලා රමේෂ්ලා කතා කරපුවාම එයාගේ රසිකයෝ ක්ලීටස් මෙන්ඩිස්ලා එතනින් ගියාම අපේ ප්‍රේම් ප්‍රණිගමු. ඒ අය ඒ කියන්නේ අපි කියලා නෙවෙයි ගියේ. ඒ රසිකයෝ හරුන් ලන්ත්‍රාගේ ගීත පිළිබඳ කතා කරනකොට
හරුන් ලන්ත්‍රව ඇගීමකට පාත්‍ර වුණාද කියන කාරණාව අපි කතා කළ යුතු මාතෘකාවක්. එතෙන්දී මට පොඩ්ඩක් හරස් කරන්න වෙනවා. ඔයා දැන් කියපු දෙයින් හින්දා. ඔව්. එයාගේ යම් කිසි විශේෂත්වයක් තියෙනවා. ගායනා කිරීමේ. ඒක මම හිතන්නේ කවුරුවත් දන්නවද කියලා මම හිතන්නේ නැහැ. ඒක දැන් ඒ තාලෙට සම්බන්ධ දෙයක්. තාලෙදී එයා මේ බේතාල් කියලා කියනෝ වගේ එක තක තනක් තියෙනවා. එයා කරන එක අපිට කරන්න බෑ. අපි වෙන ගායක ගායිකාව නෝන තරම් ඉන්නවා. නමුත් ඒ කරන දේ අපිට කරන්න බෑ. ඒ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඒක ඔහුගේ ආවේනිකයි. ඒක ආවේනික. යාම එයා විතරයි ඒක කරන්නේ. එයාට විතරයි ඒක කරන්න පුළුවන්. තුනේ දැන් ටිකට ඉස්සලා කිව්වා. එයා ඒක කරන්න උත්සාහ කරා. මම ට්‍රයි කරා. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. මම ඒක උත්සාහ කරා. නමුත් ඒ කරන්න දිය මට කරන්න බෑ. මේ ගීතේ මම හිතනවා අපිට හරුන් ලන්ත්‍රා පිළිබඳ දෙන්න පුළුවන් හොඳම සහතිකය. සනසුම කොතන චිත්‍රපටයේ 1966 ඔහු හරි අපූර්ව ගීතයක් ගායනා කරනවා. ප්‍රේමසිරි කේමදාසයන් සමග ධර්මසිරි ගමගේ හරුන් ලන්ත්‍රාගේ එකතුව නිර්මාණය වෙච්ච මේ ගීතය සම්මානිත ගීතයක් වෙයි කියලා ඒ යුගයේ මුළු රටම බලාගෙන හිටියා. ගීතේ තමයි සුලං කුරුල්ල සෙමින්නිකිලි. මේක තමයි මං හිතන්නේ ආදරය පිළිබඳ සිනමා ගීතයක් විදිහට ආපු මුල් වරටම ආදරය ප්‍රකාශ කිරීමේ ලයාන්විතභාවය සහ ඉතාම අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදාගෙන මේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා සිනමා සිත්තමකට එකතු වෙච්ච විශේෂ අවස්ථාව. එතනින් පස්සේ සිනමා ගීතය ඇතුලේ ආදරය ප්‍රකාශ කිරීම හුඟක් වෙනස් වුණා. ඒ වෙනස් වීමේ කඩයිම තමයි හරුන් ලන්ත්‍රාගේ මේ ගීතය. So and the key are in the
ගොඩේ සීන විමානෙ මේ පොඩි ඔරුවේ පාවෙන්නේ සුළං කුරුල්ලෝ එමින් ලන්ත්‍රා පිළිබඳව අපි කෙරෙන ඉතාමත්ම වටින ඔහුගේ ගීත පිළිබඳ විමර්ශනය කෙරෙන යමාකාරයක පර්යේෂණාත්මක ඉම්මක සටහන් වෙලා තිබෙන ගීත සමුච්චයක් පිළිබඳව කෙරෙන නිරාවරණය. ඔබ ඉතාම ආදරයෙන් අපි සමගින් ලිංගතු බැඳලා ඉන්න බවට අපේ සහතිකය තිබෙනවා. දැන් මේ අර කලින් අපි රසවිඳ ගීතය විශේෂයෙන්ම සුලංකුරුල්ලෝ කියන ගීතය ඇතුලේ ආදරය කියන එක වචනාර්ථයෙන් වගේම හැඟීමෙනුත් ප්‍රකාශ කරනවා. දැන් හුඟක් වෙලාවට මේ ගීතය සහ චිත්‍රපට ගීතය විමර්ශනය කරන විචාරකයන් සඳහන් කරන්නේ මේ ආදරයේ තියෙන සියුම් භාවය අර උච්ච ස්වරයෙන් ගයපු චිත්‍රපට ගීත ඉතිහාසයෙන් මුදවගත්තේ හරුන් ලන්ත්‍රාගේ මේ ගීතයත් එක්ක කියලා. කොහොමද ඒ පිළිබඳ ඔබතුමා අපිට දක්වන සටහන? ඔහු කොයිතරම් දුරට වටින ස්ක්‍රීන් වොයිස් එකක්ද? නෑ, හරුන් අයියාගේ තියෙන ඇවිල්ලා ඒ හඬ තරාත් මහමුත්ගේ හඬ වගේ හඬක් තමයි යාට තියෙන්නේ. අනිත් එක එයාගේ වොයිස් එකේ ට්‍රෙමොලෝ එකක් නිකම්ම තියෙනවා. සුජාතක්කා වගේ එයාගේ ට්‍රෙමොලෝ එකක් නිකම්ම තියෙනවා. එතකොට ට්‍රෙමොලෝ එකේ තියෙන හින්දා එයාට අර වේරියේෂන්ස් දාන්න හරිම පහසුයි. අපිට එයා දාන වේරියේෂන්ස් දාන්න බෑ කොහොමවත්. කොහොමවත් බෑ. මොකද එයාගේ තියෙන ඒ හඬ හින්දා ඒක හඬ හඬේම තියෙනවා ඒක. අනිත් එක මේ දැන් හින්දි අනුකාරක ගීත ගායනා කරනකොට ඔහු දක්වන මේ හඬේ ඔව් ඒ කැමැත්තෙන් නෙමෙයිනේ ඔහු දක්වන හඬේ අනුකූලතාවලට වැඩිය ස්වතන්ත්‍ර ගීතයක් ගායනා කරනවා නේ. ඒක පුදුමාකාර රහයි. ඔව් පුදුමාකාර රහයි. ඒ කියන්නේ අනිත් එක වොයිස් එකේ ස්වීට්නස් එක. ඒ ස්වීට්නස් එක මම නම් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා. ඒ ස්වීට්නස් එක මට නම් එයාගේ සින්දු රෑ 30ෙම හඬ පුළුවන් නම් මං කැමතියි. රෑ 30ෙම කියන්නේ අපි නිදිය ගන්න නැතුව එයාගේ සින්දු විතරක් අහනවා නම් මං හරි කැමතියි. ඒ හඬට ලයිට් නිවල හරුන් ලන්ත්‍රාගේ. දැන් සූර්ය මෙහෙමයි දැන් ඔය එතුමා කරන පැහැදිලි කිරීම මට කරන්න බෑ. නමුත් අපිට හිටිය අති දක්ෂම රංගන ශිල්පියා ගාමිණී ෆොන්සේකා මැතිතුමා මේ ගීතයට විශාල සාධාරණයක් කරනවානේ. මොකද ඊට ඉස්සෙල්ලා එයාගේ තියෙනවා මේ ධර්මදාස වලපොල ලතා වලපොල කිව්වර පෙම් නැලවිල්ලේ වගේ ගීත. එතනින් ඊට පස්සේ එහෙමත් නැත්තම් අර ආසාවේ ගංගාවේ වගේ එහෙම ගීත. ඒව තියෙනවා. නමුත් ඊට වඩා වෙනස් විදියකට මේ හරුන් ලන්ත්‍රා කරන ඉදිරිපත් කිරීමට අදටත් අපිට මැවිලා පේනවනේ අර බෝට්ටුවේ මේ කතන්දරේ. ඒ ඒ ඒ ඒ අවශ්‍ය කරන්නා වූ රංගනය ලබා දෙනවා. ඒ නිසා තමයි ඒ හඬත් එක්කම ඒ ප්‍රතිභාව සහ ඒ රඳා පැවතීම අදටත් අපේ මතකේ තියෙනවා. අර අර කතාවක් තියෙනවනේ මේ දැන් මනුස්ස ජීවිතේ සමහර මේ මියගිය අතීත අවස්ථාවලට පණ දීම තමයි කලාවේ කාර්යභාරය කියලා වෙලා. හරුන් ලන්ත්‍රා ඒක අඩු නැතුව ඉෂ්ට කරනවා. අපි සමහර වෙලාවට අර මරලා දාලා කොන්ක්‍රීට් දාලා තියෙන සමහර කරුණු නිකම්ම මතුවෙනවනේ මේ ගීත අහනකොට. අනිවාර්යෙන්. අන්න කියන්න ඕනේ නේද? ඔව්. ඒක 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 එහෙමයි. එතකොට කොහොමද හරුන් ලන්ත්‍රාව ගීත ශ්‍රේෂ්ඨයට ආවේ? මේ පිළිබඳ සටහනක් මට හොයාගන්න පුළුවන් වුණා. ඒ සටහන පිළිබඳ මතු කිරීමේදී රංජිනි පෙරේරා මහත්මිය මේ හරුන් ලන්ත්‍රාගේ තාත්තා වැඩ කරලා තියෙනවා කොලොම්බියා තැටිගෙන්නපු මිලස් සමාගමේ. එතකොට ඒ මිලස් සමාගමේ වැඩ කරපු තාත්තා මේ පුතාගේ තියෙන උනන්දුව දැකලා ග්‍රැමෆෝන් තැටියක් වෙනුවෙන් ගීත ගායනා කිරීමේ අවස්ථාව කොහොම හරි අමාරුවෙන් අරගෙන තියෙනවා මිලස් සමාගමේ කොලොම්බියා රෙකෝඩ් එකට. එහෙම කියපු සින්දුව තමයි ලොවේ සෑමදා තණ්හා කියන්නේ. ඒකෙන් තමයි එයා ඇත්තටම මේ ඉදිරියට ආවේ ඒ ගීතයෙන්. මොකද ඒක ඉතාම මිහිරිම ලෙස ඔහු ගායනා කළා. තාත්තගේ උත්සාහය සාර්ථක වුණා. දැන් අද වේසල මනෝජ් සූදානම් ඒ අතීතය මතක් කරන්න. මේක තමයි හරුන් ලන්ත්‍රාගේ ගීත සාහිත්‍යයේ පළවෙනි රෙකෝඩ් එක හැටියට අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ. Thank you.
प्रेम रस दल सदा लोकये में मबा प्रेम रस दल सदा लोकये में महाजान पांडी लोके मिनी सा विलासे उदा भी बिनो आशा वे सैमव भागे मैं बेरूप जाया अते शोक पाना तुगे कुन का विनोदन महासागरेले हिले आवी कौदा मिले साम बेतना लोवे गोर माया मैं बेरूप जाया अते शोक पाना लोवे सहमदा तना आशा वसादा मैं बेरूप තමන්ගේ කියලා ගීතැටියක් නිර්මාණය කරගෙන ඊට පස්සේ ගුවන්විදුලියේ සරල ගී පරිශ්‍රණයේ ඒ ශ්‍රේණියෙන් සමත් වෙලා චිත්‍රපට සංගීතයට එකතු වෙලා ප්‍රේමතරංගේ චිත්‍රපටයේ ප්‍රේමතරංගේ හුඟක් ගීත ගායනා කළේ ධර්මදාස වල්පොල් ලතා වල්පොල් හැබැයි එක ගීතයක් තිබුණා මේ හරුන් ලන්ත්‍රා ගායනා කරපු මම හිතන්නේ අර අර හඬවල් නිසා මේ හරුන් ලන්ත්‍රා වෙතනදී යටපත් වුණාද කියලා මට හිතෙනවා කොහොම වුණත් හරුන් ලන්ත්‍රාගේ ගමනට උදව් කරපු චරිතයක් තමයි සනත් ගුණතිලක මහත්මයා මේ සිරිසේන විමල වීර නිර්මාණවේදිය. ඔව් දැන් ඇත්තටම මේ වගේ දෙයක් කියන්න ඕන සුරේ ඔබලාගේ ගෞරවනීය ආරාධනාව ආපුවම මේ දැවැන්තයා ගැන කතා කරන්න ඒක මටත් විශාල ආඩම්බරයක්. මම මට පුළුවන් ආකාරයට කරුණු හොයන්න මම දයා විමල වීර මැතිතුමා හම්බ වෙනවා. සිරිසේන විමල වීරයන්ගේ පුතා. එතුමත් අද ඉන්නේ හුඟක් ලෙඩ අවස්ථාවක. එතුමගේ වීදුරු ගෙවල් චිත්‍රපටයේ ලස්සන සින්දුවක් තියෙනවා. ඒකත් අර ගාමිණී ෆොන්සේකාට සුලං කුරුල්ලෝ එක හම්බුණා වගේ සේනාධීර රූපසිංහට හම්බ වෙන විශාල අවස්ථාවක්. ඔය වීදුරු ගෙවල් චිත්‍රපටයේ ඔය ගීතේ රචනා කරන්නේ ධර්මසිරි ගමගේ මේ සංගීත චෙල්ටන් බේමරත්න. ඔව් අර ජීවිතයේ ස්වප්නක නේද ඒක අන්නේ. නමුත් එතකොට එතුමා කියනවා මගේ මං ඊයේ ගිහිල්ලා ඉතින් කතා කර කර ඉන්නකොට ලෙඩ ඇඳේ එතුමා කියනවා මගේ පියා මේ මෙතුමා මේ හරුන් ලන්ත්‍රාව පාවිච්චි කරා කියලා චිත්‍රපටි රාශියකට සිරකරුවා එක අවස්ථාවක් කියනවා එකමත්තක රටක කියලා මගෙත් එකමත්තක රටක කියලා ෆිල්ම් එකක් තිබුණා. නමුත් සිරිසේන විමල වීර මැතිතුමත් එහෙම කරලා තියෙනවා. සිරිසේන විමල වීර මැතිතුමා සෑහෙන ඇත්තටම කියන්නේ දැන් මේ තාත්තයි පුතයි දෙන්නම ගෙම කියන પરම්පරා දෙකකටම මේ සිරිසේන විමල වීර උදව් කරපු චිත්‍රපට අතර 1957 සිරකරුවා 58 එකමත්තක රටක 59 මාලය කළ තරුණිය 1960 වනමල වගේ චිත්‍රපට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තරම හරුන් ලන්ත්‍රාගේ ජනප්‍රියතම අවදි හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ටෝනි හසන් මහත්මයා කොයි යුගයේද? මම පොඩි නේද ඒකට ඉතින් මම කොහොමද ඒක කියන්නේ ඒක කියන්න විදිහක් නැහැ මම චූටි ඒකට මම හැබැයි යගේ කොහමාරි අර මාටින් අය කියලා අපි මේ මේ අපි ගෙවල් ගාව ඉන්න කෙනෙක් ඉන්නවා එයාට කියලා කොහොමාරි සංදර්ශනේ බලන්න යනවා හරුන් ලන්තරයියා ඉන්නවනම් එහෙම හිතෙනවා හැංගි හොරා චිත්‍රපටියේ හංසරාණි ගීතය ඒක බොහෝසේ ජනප්‍රිය වුණ ගීතයක්. ඒක මගේ අක්කත් එක්ක ගායනා කරේ. ගායනා කරේ. ඉතින් මේ ගීතය මේ ගීතයේ තියෙන මිහිරියාව කොච්චරද කියලා කියන්න බෑ. එච්චරටම මිහිරියි. එච්චරටම මිහිරි නම් ওই ගීතය අපිට ගායනා කරලා පෙන්නුවොත් එimhe අපේ රසිකයටත් ওই මිහිරි බව බෙදා හදා ගන්න පුළුවන් මේ කියන කතාවත් එක්කම. ඔව්. අපි මේක වෙලාවක් කරගමු නේද? හරි. හරුන් ලන්ත්‍රා සමග එදා සුජාතා අත්තනායක ගායනා කරපු ගීතේ සරත් විමල වීරයන්ගේ පද සංකල්පනාව ටී ෆ්ලතිප් මහත්මයා නේද? ඔව්. හරි. අපි
ගීත ගායනා කරමු. දශකයේ 70 දශකයේ වෙනකොට ප්‍රතිභා සම්පන්න කලාකරුවෙක් විදිහට මේ රට හඳුනාගත්ත විශේෂයෙන්ම 66 කේමදාසයන් සමග එක් වෙලා සනසුම ගුතන චිත්‍රපටය තුළ සුලංකුරුල්ලෝ වැනි ගීත නිර්මාණය කරලා කේමදාසයන් සතුව තිබුණු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සතුව තිබූ ඒ අර සංගීතයේ ස්වයාමයේ ගුණේ කොටස්කරුවෙක් බවට පත්වීමට හරුන් ලන්ත්‍රාට හැකියාව ලැබුණා. මේ හරුන් ලන්ත්‍රාගේ ගීත කලාවේ කුඩ ප්‍රාප්තීන් ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. හැබැයි අපි දැන් මේ ගීත කලාව ඇතුලේ ඔහු ගැන යම් ආකාරයක වපසරියක් ගොඩනගනකොට
ඔහුගේ හඬමගින් අර උද්දීපනය කරන ලද සිනමාවේ චරිත මේ ගැනත් අපි කතා කරන්න ඕනේ. කවුද නරුනිලියන් හරුන් ලන්ත්‍රාගේ හඬින් පෝෂණය වෙච්ච සිනමාව ඉදින්? දැන් අපි කෙලින්ම දන්නවා සුලං කුරුල්ල එකේ ගාමිණි ෆොන්ස් එක කියන එක. එතකොට ඊට අමතරව සේනාධීර රූපසිංහ දයා විමලවීරගේ පින්තූරේ අශෝක පොන්නම් පෙරුම් මහත්මයා එතනින් ගියාම ටෝනි රණසිංහයන් ටෝනි රණසිංහයන්ගේ තියෙනවා විශාල ගීත මගේ නාමලී වගේ ගීත මා හිතන්නේ ඒ වකවානුව තුළ මට ඉතරම් විශ්වාසයක් නෑ රමේෂ් මාව නිවැරදි කර ඉදන්නේ නෑ විජය කුමාරතුංගයන්ටත් ගායනා කරේ නෑ නේද නමුත් අර අර පිරිස සියලු දෙනාටම සියලු දෙනාගේම මම මේ එක කතන්දරයක් කියන්න කැමති මේ මේ වගේ දෙයක් හරුන් ලන්ත්‍රාගේ කටහඬට ටෝනි අයියා හරියට ආදරය කරා ටෝනි අයියාගේ මම බොහෝ දේවල් ඉගෙන ගත්ත කෙනෙක් ඔය රන් රස කියන චිත්‍රපටියේ මම මේ කිසි කෙනෙක් කවතක් සෙරු කරනවා නෙවෙයි ඒකේ ලස්සන සින්දු ටිකක් තියෙනවා හදමල් පඳුරේ එහෙම තියෙන එකේ නේද ඔව් හරි ඒ චිත්‍රපටිය ඒ ගීත මං හිතන්නේ ස්වතන්ත්‍ර ගීත හරි හැබැයි කතන්දරේ ස්වතන්ත්‍ර නෙවෙයි හරි කතන්දරේ කොපියක් ඒ නිසා රමේෂ් මේකට කතා කරන්නේ ටෝනි අයියාටයි අනුලා කරුණාතිලකටයි එතකොට ටෝනි අයියා ඒ නිසා ඒක බෑ කියනවා නමුත් අශෝක පොන්නම් පෙරුමයි ලීනාද සිල්වායි කරනවා නමුත් අපිට ඒ ලැබෙන රසේ කිසි අඩුවක් නෑ අපි අදත් වෙනවා නමුත් පස්සේ ඔය ඒ සින්දු වලට තියෙන ආසාවට ටෝනි අයියා කියනවා මට ටෝනි අයියා අපිට මචං කිව්වට අපි ආඩ මචං කියන්නේ මට මිස් වුණා මචං මේ සින්දු දෙක කියලා කියනවා අර අර මේ ටෝනි අයියා වෙනුවෙන් හැංගියුරා චිත්‍රපටයේ අර ප්‍රේමේ දෑසී සහන්ලිය කියලා ලස්සන ගීතයක් එහෙම එකතු වෙලා තියෙනවා ওই කියන කතාවට එකතු කරන්න පුළුවන් එක. දැන් රංජනී පෙරේරා මහත්මිය දැන් අපි ඔබ ගායනා කරපු දැන් කලින් ගායනා කරපු හංසරාණී ගීතයේ තන නිර්මාණය ෂෙල්ටන් පේමරත්නයන්. ආචාර්ය ෂෙල්ටන් පේමරත්නයන්. ඒතකොට මේ වගේ ප්‍රතිභාපූර්ණ තනු නිර්මාපකයෝ අරුන් ලන්ත්‍රාත් සමගින් එකතු වෙලා තියෙනවා. අපි කැමති ඒ ගැන සංක්ෂිප්ත සටහනක් ඔබ එකතු කරනවා. ඇත්තටම දැන් ඔය ඉස්සෙල්ලා ගයපු ගීතය නෙමෙයි දැන් වීදුරුගේ වල චිත්‍රපටියේ ඒ කියන්නේ දයා විමල වීර චූරීන්ගේ එතුමාවත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා වීදුරුගේ වල චිත්‍රපටියේ තමයි මං ගයපු අමාරුම ගීතේ මං ගායනා කරේ එකට එතුමා මට ගොඩාක් උදව් කරා කවුද දයා විමල වීර චූරීන් ඉතින් එතුමාගේ ඒ චිත්‍රපටියේ තිබුණා යුග ගීත කීපයක් මගේ අක්කත් එක්ක ගායනා කරපු හරුන් කුමාර රන්තාගේ ඒ හැම ගීතයක්ම මේ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ස්වතන්ත්‍ර නිර්මාණ. ඉතින් අනිත් එක දැන් මේ ගීතයක් හදපුවාම මේ කවුද මේ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගීතයක් නිර්මාණය කරපුවාම ඒක දයා විමලවීර අයියා මේ හොඳට අහනවා. අහලා එයාට ඒක හරි ගියේ නැත්තම් පොඩක් වෙනස් කරන්න කියලා කියනවා. එතකොට ටක් ගාලා ඒ වෙලාවම මේ වෙනස් කරනවා. වෙනස් කරලා ඒ තනුව වෙනත් විදිහකට හදලා දෙනවා. එතකොට ඒ හැම තනුවක්ම ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න හදාපු හැම තනුවක්ම තමන්ට එයාට අවශ්‍ය විදිහටම ගායනා කරපු ගායකයා තමයි මේ හරුන් කුමාර ලන්ත්‍රා. හරුන් ලන්ත්‍රාගේ වටිනාකම් අපි පැය දෙකකට ආසන්න කාලයක් මේ විදිහට දිගහැරියා. දැන් ඊළඟ ගීතය අහන්න කලින් මේ අනුවේදිනිය කතාවත් ඔබ අහන්න ඕනේ. හේතුව හරුන් ලන්ත්‍රාගේ වයස අවුරුදු 80 පයින් විට ඔව් 83 මේ යන්නේ 80 පයින්කොට 85 වෙනකොට ඔහුට කන්න අදින්න විදිහක් තිබුණේ. ඔහුට ඉන්න තැනක් තිබුණේ. ඔහුට ඉන්න තැනක සැප පහසුක ජීවත් වෙන්න විදුලිය සහ ජලය පහසුකම් තිබුණේ. ඔහුට අඳින්න ඇඳුම් තිබුණෙත් නැහැ. ඔව්. ඔක තමයි ඇත්ත. මම කැමති රමේෂ් මේ අතීතය ඔව් මම හිතන්නේ මේ මම ඒ දැකලා තියෙනවා ඒ එයා ජීවත් වෙන ඒ කටුක අත්දැකීම. ඒ වුණාට මං හිතන්නේ ඊට වඩා මේ දන්න කෙනෙක් ඒ වෙනුවෙන් එයාට උදව් කරපු කෙනෙක් තමයි අපේ සනත් ගුණතිලක මහත්මයා. කෙනෙකුට ඉන්න බහලක් හදලා දෙනවා කියන්නේ හරි ලොකු දෙයක්. එතන එයා හිටිය තැන ගැන කිව්වොත් එහෙම මම කවුද කිව්වා ඒ කියන්නේ ගව මඩුවකටවත් සුදුසු නැහැ. සුදුසු නැහැ. ඒ කියන්නේ බල්ලන් තමයි ගියේ හැමතැනම. බල්ලෝ. ඔබ තමයි ළඟින්ම හිටපු ඥාතියයි කිට්ටු නේද? මම කිට්ටුම හිටියා. මම පුළුවන් වෙලාවට ගියා. හරි දුකයි ඉතින් ඒ ගැන කතා කරන්න. ඉතින් මේ ඒ වුණාට ඇත්තටම මේ සනත් ගුණතිලක මහත්මයා ලොකු උදව්වක් කරා. ඒ වහලා හරි ලැබලා දුන්නේ එතුමා.
කැමතියි ප්‍රවිෂ්ඨය මම කියන්නේ කිටියෙන් හරි මේ වගේ වෙලාවක සඳහන් කරනවා කරපෝ කියනෝ නෙමෙයි. නමුත් ඔබතුමාලා ඔබතුමාලගේ ඇස්වල රැඳිලා තියෙන ඔය හඳුළු ඒවට කතා කරනවා නේද? නියුටන් ගුණරත්න මහත්මයලා හුඟක් ලොකු වැඩ කොටසක් උතනදි කළා. ඒක උනේ මෙන්න මෙහෙම දෙයක් එක අවස්ථාවක්. අපි ඒ කාලේ ඇත්තටම මාධ්‍ය සගයනුත් ඉතාම කිට්ටුවෙන් හිටියේ. නියුටන් ගත්තොත් ආරි රූපසිංහ ගත්තොත් දිව් ගුණසේකර ගත්තොත් මේ ප්‍රවි මේ මට වඩා විශා විශාල ප්‍රවීණ මාධ්‍යවේදීන්. අපි ඉඳලා හිටලා පොඩි පැදුරු සාජ්‍ය තියෙනවා. ඒ පැදුරු සාජ්‍ය තියෙනකොට ඒවට විවිධ විවිධ ගායකයෝ අපි අඬ ගහගෙන ඇවිල්ලා සින්දු කියන එක එකනාගේ යාළුකමට. එතකොට මේ හරුන් අයියත් එක්ක මගේ පොඩි මිත්‍රත්වයක් තිබුණා. එතකොට ඔය ගෙවල් කතන්දරයක් මම දන්නේ නැහැ. ඉතින් මම හරුන් අයිය වගේ ගෙන ආපුවම ගෙනල්ලා පොඩ හංගලා තිබ්බා. ඒ කියන්නේ සර්ප්‍රයිස් එකක් දෙන්න මෙයා එන්නේ නැහනේ කියලා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා එයාව ඉදිරිපත් කරලා කියනකොට මේ ඒ කට්ටියට ඒක දරා ගන්න බැරි වුණා මේ හරුන් අයියව ගෙන. එතකොට එතෙන්දී මම කියනවා අපේ ඒ වකවානුව තුල හිටපු ජනාධිපතිනිය ඇතුළු ඇමතිවරු කීප දෙනෙක්ම හිටියා. එතකොට මේ මොහොතේ යම් අවස්ථාවක මතුවෙනවා මේ හරුන් ලන්තගේ ওই ප්‍රශ්නේ රමේෂ් කියන එක. හැබැයි එතෙන්දී මම ඒක උදව් කරා තමයි. නමුත් නිව්ටන් රුණරත්න මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕන, ආරි රූපසිංහ මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕන. මොකද පිටිපස්සෙන් පන්නගෙන ගිහිල්ලා මේ ගේ ලැබෙනකම්ම හිටියා. ඒ වගේම අපි යමක් කෙනෙක් කරෝතින් කියන්න ඕන, අපි ගේ ලබා දුන්නා. එතකොට ඒ කාලේ කිසි කෙනෙකුට ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ඒ ගේ ලබා දුන්නට ගෙට ඔප්පුවක් තිබුණේ නැහැ. පසු කාලීන නිවාස ඇමති වෙච්ච විමල් වීරවංශ මහත්මයා ඔප්පුව ලබා දුන්නා. ඉතින් කවුරු කරත් හොඳ දේ අපි මේ වෙලාවේ කියන්න ඕන. ඒ නිසා මේ ගෞරවය සියලු දෙනාටම ලැබෙන්න ඕන. හදමල් පඳුරේ අනන්ත අප්‍රමාණව ඔබ රසවත් කරන්න හරුන් ලන්ත්‍රා මේ ගීතය ඔබ ඉන්න තැන්වල ගයා ඇති. කනුවරත් අභිසේකරයන් රචනා කරපු ගීතයක්. එම් කේ රොක්සාමි සංගීතවත් කළේ. අර දැන් චිත්‍රපට වංශකතාවේ මේ ගීතය සටහන් වෙනකොට අශෝක පොන්නම්පෙරමගේ රංගනයත් අමතක කරන්න බෑ. දකිනා දසුන් ඔය නෙතට දා
duvili mala obage muangin dinu mena mag hasapala ඇත්තටම හරුන් ලන්ත්‍රා සිංහල සංගීතයට කරන ලද මෙහෙවර මෙවැනි වැඩසටහනක් ඇතුළේ සංක්ෂිප්ත කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔහු මේ සිනමාවට එකතු කරපු දායකත්වයේ ඇත්තටම සිනමාව කියවීමේදී වෙනම පරිච්ඡේදයක් බවට පත් වෙනවා සිනමාවේ පසුබිම් ගීතය ගැන කතා කිරීමේදී. දැන් ඒ පරිච්ඡේදය පසුකාලීන ඔහු විමර්ශනය කරනකොට හැබැයි ජීවත් වෙලා හිටපු හරුන් ලන්ත්‍රාව කොයි විදිහටද ඇගෙීමට ලක්ුණේ කියන කාරණාව මෙතනදී මතු කළ යුතුයි රමේෂ්. ඌට එහෙම ඇගීමක් ලැබුණාද නැහැ ඇගීමක් ලැබුණේ නැහැ ඇගීමක් ලැබුණේ නැහැ මේ ඒ උනට ඇගීමක් ලැබුණේ නැහැ කියලා එයා හිතනරක් කරගත්තෙත් නැහැ ඒ මොකද එයාට ලද දෙයින් සතුටු වෙච්ච කෙනෙක් කියලා එහෙම බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි කිසි දෙයක් බලාපොරොත්තු නැහැ ඒ උනට ඇගීමකට ලක් කරේ මාධ්‍ය වේදීන් පිරිසක් මෙතුමා ඇතුළු ඉතින් ඒකට ඇත්තටම මෙතුමාටත් මගේ ලොකු ගෞරවයක් හිමි වෙනවා මේ 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 ඒ කරපු මේ සංගීත සම්දර්ශනයේදී බොහෝ සතුටු වුණා මේ හරුන් කුමාරයා. දැන් දැන් මොහොමඩ් රාෆි ලංකාවට ආපු වෙලාවේ හරුන් ලන්ත්‍රාට කියනවා you are great singer and you are great voice කියලා. නමුත් අපේ අපේ ඉන්න ශිල්පීන් ඔහු ඒ වගේ අගීමකට ලක් වෙලා තියෙනවා. මොහොමඩ් රාෆි එක විතරක් නෙවෙයි කිව්වේ. හා you only like තලත් මහමුට you don't like me. එහෙම කිව්වොත් ලස්සනද ඒ හානිපූර්ණ නේද? ඒක කිව්වේ ඇවිල්ලා මට ඇවිල්ලා කිව්වේ ඇවිල්ලා ලතිෆ් අයියා. මොකද මම එතකොට මට අවුරුදු 6යි වයස. එයා ඇවිල්ලා තින්නේ 1956. මොහොමඩ් රාෆි ලංකාවට ඇවිල්ලා තින්නේ. දන්නේ ජාතිකයක් විදියට ඔහුගේ සිංහල උච්චාරණ විදිය මොනතරම් විශිෂ්ටද. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලියාගෙන උච්චාරණය කරන විදිය. ඉංග්‍රීසියෙන් ලියාගෙන උච්චාරණය කිරීම. ඒ කටහඬ තමයි ඔහුට වයස අවුරුදු 78 79 80 වෙනකොට ටික ටික ෂය වෙලා යන්නේ. නමුත් මන් දන්නා තරමින් ඔහු 90 දශකයේ වෙනකම්ම සිනමාවට දායකත්වයේ සැපුව ගීත ගායනිනේ. අනිවාර්යයෙන්ම සැපුව ඒකම මේ අමතක වෙන්න ඉස්සෙල් තව එක දෙයක් කියන්න ඕන. අපේ රමේෂ්ලා ඕගනයිස් කරපු ඒ මාධ්‍ය වේදීන් ඒක වටිනවා. ඒ මාධ්‍ය වේදීන් ඒ කරපු ඒ ඔහු වෙනුවෙන් කරපු ඒ උපහාරයේ හංසරාණි ප්‍රසංගය 2003. ඔව්. ඒ 2013. 2013. ඒ කියන්නේ හරියට එයාගේ 81 වෙනි උපන්දිනයේ සැමරුවේ ඒකත් එක්ක. ඔව්. 81. ඒ වගේ දේවල් කරන්න කියලා රමේෂ්ලා සෑහෙන කරදරයකපත් වුණා ඒකට මේ ඔය අපි ඇත්තරම ලන්ත්‍රා මාස්ටර් විතරක් නෙවෙයි අපි එතනින් පස්සේ බැලුවේ ඒ වගේ ඇගෙීමට ලක් නොවුණු කලාකරුවෝ එහෙම හැම අවුරුද්දෙම කරන්න ඒ වුණාට මේ එක ලේසි පහසු දෙයක් නෙවෙයි මේ ටිකට් විකුණන්න ගියා මේ මිල
නේද අපිට ටැක්ස් කරපු විදිහේම එහෙම. නමුත් මම එක දෙයක් කියන්න ඕන. කියන්න ප්‍රොමිස් කියන්න. නෑ නෑ. මේ හරුන් ලන්ත්‍රාගේ ජීවිතයේ මම හිතන්නේ හරුන් තමාස්සගේ ජීවිතේ එයාගේ සින්දු එයාගේ ඉදිරියේ ගායනා කරනවා දැක්ක මම හිතන්නේ මුල්ම අවස්ථාව. මොකද එයාට හඬ නැහැ. මේ අනිත් අය ගායනා කරනවා එයා බලන් හිටියා. හැබැයි ඒ ඒ උපරිම සතුටක් වින්දා ඒකේ. ඊට ඉස්සෙල්ලා මට හිතනවා 2011 හෝ 10 අපි ඒ ගෞරවයේ දිය යුතුයි ඒ වෙලාවේ ලේකෞසිකේ සභාපති හිටියේ බන්දුල පද්මකුමාර මහත්මයා රසඳුන පත්‍රයේ කියන්නේ රසඳුන පත්‍රයේ කියන්නේ වාර්ෂික කියන්නේ ඒක ඇනිවර්සරි එක රසඳුන පත්‍රයේ ඇනිවර්සරි එකට කරේ හරුන් ලන්ත්‍රම කියන්නේ රසඳුන පත්‍රයේ බර්ත් ඩේකට කරේ හරුන් ලන්ත්‍ර මහත්තයා ගෙනල්ලා ඇගේමත් කරලා ඔහුට යම් කිසි ආකාරයේ මුදල් ප්‍රදානයක් කරලා ඔහු මෙව කරා ඒක 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 මට මතක තියෙනවා ඒක වටිනා දෙයක් ඒ ඒක අපි මේ වෙලාවේ මතක් කරගන්න. දැන් හරුන් ලන්ත්‍රා ජීවතුන් අතර නැති අද මාධ්‍ය කලාව ඇතුළු භාවිතා කිරීම තුළ හරුන් ලන්ත්‍රාට තැනක් තිබෙනවද? ඒක මද මාධ්‍ය කලාව ගැන සුවිශේෂ මාධ්‍යවේදියෙක් මෙතන ඉන්න වෙලාවේ මම මොනවද කියන්නේ කියන එක පොඩි ගැටලුවක්. හැබැයි මේ වගේ අවස්ථාවකදී කියන්න වෙනවා සුරි. හැබැයි කීමේ වගකීම මම ගන්නවා. ස්වාධීන රූපවාහිනී සේවයට නෙවෙයි කවුරෙන් නඩු දානවනේ මට නඩු දාපු දෙයින්. මොකද මම දන්නවා රමේෂ් වයිස් වගේ කෙනෙකුට කිසිම කෙනෙක් ගැන බලෙන් කියවලා විරුද්ධව මොනවත් කිසි දෙයක් ලියවන්න බෑ. ඒ ඒ එහෙම පිරිසක් අඩු පිරිසක් ඉන්නවා. දැන් මේ ඊයේ දවස තුල මාල්නී පොන්සේකා මැතිණියගේ උපහාරුල්ලක් තිබ්බා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවනේ දැන් මේ වගේ එකක් කරපුවාම අපේ රටේ දෙයියනේ ඒක තියෙන සිනමා පත්‍රයේ විශේෂ අතිරේකයක් කරයි කියලා. එහෙම දෙයක් කරේ නෑ. ඉතින් මේක මෙතන කියන්නේ නැතුව මං ගෙදර ගිහලා මට බත්තු වෙලා දෙන එකට කියන්නේ. හරි මේක ඇත්ත කතන්දරය ඒකයි. නමුත් මේ ඉස්සල අවස්ථාවන් වලදී එහෙම වෙච්ච දේවල් තියෙනවා. එතකොට මේ මේ ඇයි ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම කරන්නේ? එහෙම එතකොට දැන් ඉතුමිය වගේ කෙනෙකුට එහෙම කරනවා නම් හරුන් ලන්ත්‍රා වගේ අහිංසක කෙනෙක් ගැන කොහොමද වෙන්නේ? ඒ අතින් මම ගරු කරනවා මේ ITN එක. මොකද මෙතන ඉන්න මේ සංගීතඥයෝ මම දන්නවා කිසිම පෞද්ගලික මාධ්‍යයක් එහෙම නැත්නම් නාලිකාවක් මං අව탁සියලු කරන්නේ නැහැ. ඔවුන් මුදල් ඉපීම අතින් ඉතා විශාල වැඩ කටයුතු රාශියක් කරගෙන යනවා. ඒක ඔවුන්ගේ පැවැත්ම සඳහා. නමුත් මෙතන මේ මනෝජ් පීරිස් ඇතුළු පිරිස මේ කටයුත්තේ යෙදිලා ඉන්නේ මම දන්නවා. එහෙම විශාල මුදල් සම්භාරයක් අතර ලබා ගන්න බලාගෙන නෙමෙයි. අනිකුත් සම්පත්දායක දක්වන සියලු දෙනාම මේ වෙනුවෙන් කැපවීමෙන් ඇවිල්ලා තියෙනවා. මුදලින් තොරව. මම ඉල්ලා සිටිනවා කිසිම හේතුවක් නිසා මේ 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 පිටරටවලට පවා මේ බලනවානේ කිසිම හේතුවක් නිසා මේ මේ කරන වැඩ කටයුත්ත නතර කරන්න එපා. මේක දිගටම කරගෙන යන්න මේ මේ උපහාරයවත් මේ අගේමවත් ඒ දැවැන්තයන් වෙනුවෙන් ඒ අපේ අපේ සිනමාව අපේ කලාව අපේ සංගීතය පෝෂණය කරපු අපිට ජීවේ දුන්න ඒ අය වෙනුවෙන් මේ මතක් කිරීමවත් මේ කරන ස්වාධීන රූපවාහිනී සේවය කරන එක මම අගය කරනවා. සුති. හරුන් ලන්ත්‍රාව ඔහුට පහ ලොකු සම්මාන නොලැබුණාට හරුන් ලන්ත්‍රාව අගය කරන්න අවස්ථා කිහිපයකදී උත්සාහ කළා. ඉන් එක් අවස්ථාවක් තමයි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ඔහුට සම්මානයක් පිරිනැමුවා. ඒ සම්මානය නම් කරලා තිබ්බේ මොෂික්පුරි කියලා. ගීත කෝකිල සම්මානය හැටියට මම හිතන්නේ ඒක නිර්වචනය වෙනකොට එහෙම සම්මානයක් දීලා තිබුණා. ඊට පස්සේ 1997 දී සිංහල සිනමාවට 50 වසර පිරෙනකොට නමස්කාර පූජා සම්මානය කියලා විශේෂ සම්මානයක් ඔහු වෙනුවෙන් එකතු කළා. ඒ වගේම 97 දී ජනාධිපති සම්මානය ස්වර්ණ ජයන්ති සම්මානයක් හැටියට එතුමාට පිරිනැමුණු වගත් අපි සටහන් කරන්න ඕන. ජීවිතයේ යම් තැන්වලදී ඉතාමත්ම ජනප්‍රිය ඉම් සලකුණු කරලා සමහර තැන්වලදී ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයට ලැබිලා ලැබිය යුතු සැලකුම් නොලැබිච්ච තැන්වලත් ලැබිච්ච තැන්වලත් එක ලෙස සම ලෙස සිතමින් ජීවිතය ගත කරපු කලාකරුවෙක් තමයි හරුන් ලන්ත්‍රා කියන්නේ. හරුන් ලන්ත්‍රා තමන්ගේ හඬ නළුව ඇතුලේ ඒ හැඟීම් උද්දීපනය ඇතුලේ කතා කළේ අපේ හැඟීම් වලට. ඒ වගේම සතුටටපත් වුණේ අපි. ඒ සතුට බෙදාගන්න ඔහුට ජීවිතයේ සතුටක් නොතිබෙන්න ඇති. නමුත් අදටත් ඔහුට ඇති ලෝකයේ ඇතුලේ අපි මේ සතුට බෙදා ගන්නවා. ඒ නිසා මේ නමස්කාර පූර්වක ගෞරවය අපි එතුමාණන්ගේ ජීවිතය වෙනුවෙන් පුද කරමින් මේ වැඩසටහනේ සමාප්ති ගීතය ගායනා කරන්න සූදානම් වෙන්නේ. ඉමන් සූදානම් ගීතයට සටහන් එකතු කරන්න සාගරයේ සීරියල් කියන ගීතය රන්රස චිත්‍රපටයේ විශේෂයෙන්ම එම්.කේ. රොක්සන් මහත්මයාගේ තනු නිර්මාණය සහ කරුණරත් අබේසේකරයන්ගේ පද මම හිතනවා ඒ අපූර්වත්වයෙන් අපිට සමු ගන්න පුළුවන්කම ලැබේවි. සදාතනික ගායකයෙක් හරුන් ලන්ත්‍රා.
lalle pavena ralvette me velalata diha durahasa kiya නැග බැසයයි මද නල දිවයයි සෙනෙහස අපගේ ලියලයි දලුලයි හිරු නැග බැසයයි මද නල දිවයයි සෙනෙහස අපගේ ලියලයි දලුලයි පවෙන රලවෙන් මේ වෙරලට දීහාදු රහසා කියාවේ සුරංගන සිහින මවයි අපි දෙන්න මේරල්ල වෙල්ලයි වගේ සගරේ සිහිලැල්ල පවෙන රදවැල්ල මේ වෙරලට දී ආදු රහසා කියාවේ